අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් ආර්යසිංහ මම මදුනිකා කරපුටුකල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රාජ්‍ය මාධ්‍ය කල පෙරවැරදි පාඩු ලබන ආයතන ගැන ආණ්ඩුව ගන්න යන දැඩි තීරණය දේශීය කිරිමිල ගැන විල්කෝ සභාපතිගෙන් සහතිකයක් ආදිවාසීන් ගිනිබත් කළ කැන්බරාවේ පැරණි පාර්ලිමේන්තුව මදුනිකා ලෝක වෙළඳපොලේ කිරිපිටිමිල ඉහළ යාම නිසා මෙරට කිරිපිටිමිලද ඉහළ දාන්න සිද්ධ වුණා කියලා කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරනවා ඕශ්‍රිහන් ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක පැකට්ටුවක් රුපියල් 150කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60කින්ද මිල වැඩි වුණා මිල තීරණය වෙන්නේ ලෝක වෙළඳපොලේ තියෙන ජාත්‍යන්තර වෙන්දේසියේ ඒ වෙන්දේසියේ පෞගිය සති 8 තුලම මිල ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා හැම සතියෙන් සතියට පස්සේ ඉතින් මේ මිල මේ අවස්ථාවේදී අපි මේ නව මිල ගත්තේ නැත්නම් අපිට අලුතෙන් ඇනවුම් කරන්න ලැබෙන්නේ නැහැ මොකද ඒ ඇනවුම් කරොත් පරණ ගානට ඇනවුම් කරොත් අපිට විශාල ආලාභයක් වෙනවා ඉතින් සමාගම් පවත්වාගෙන යන්න බෑ ඒ නිසා තමයි මේ සංශෝධනය කරේ ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 1345ක් වෙනවා කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 540ක් දක්වා ඉහළ ගියා පෙරක් සමාගම් වල සමාරක් සමාගම් වල තොග නැහැ ඉතින් ඒ තොග ආපු දවසින් ඉඳලා තමයි අලුත් මිල නියම වෙන්නේ තොග තියෙන සමාගම් මේ තියෙන සමාගම් වල තොග තියෙන සීමිත ප්‍රමාණයක් මම හිතන්නේ අද ඉඳලා වෙළඳපොළට ඒ නව මිලට නිකුත් වෙයි ඇතම් ව්‍යාපාරිකයන් කිරිපිටි සංගවාගෙන සිටින බවට ජනතාව චෝදනා කරනවා එවැනි ව්‍යාපාරිකයන්ට ජනතාවගේ විරෝධය එල්ල වුණේ මේ ආකාරයටයි මේක මොකද මාත්‍ය අපි එහෙලා නාටක රස්සාව කරන මිනිස්සු නෑ කියනවනේ මාත්‍ය ඈ ඒගොල්ලන්ගේ සල්ලි ඒගොල්ලන් ණයට මොනවත් කිව්වත් ගත්තේ නෑ අපි ඉල්ලන්නේ සල්ලි දෙලා බඩු තියාගෙන නෑ කියනවා දැන් දෙන්න දැන් ආන්නකො ඔව් පිටිකෝ ආන්න මාත්‍ය පිටිකේ නෑ කිව්ව අර අනාන් අනාන් ඔය පිටි හරි මේ පිටි දිනවනේ පාරිභෝගික අධිකාරී සභාපතිතුමාගේ උපදෙස් පරිදි පිටකොටුව තොග වෙළඳ සහ සිල්ලර වෙළඳසල් පරීක්ෂා කරා. එෙහිදී හිඟයකින් තොරව භාණ්ඩ ඇති බවට අනාවරණය වුණා. ඒ වගේම කිරිපිටි සහ පාන් පිටි, තිරිඟු පිටි වෙළඳසල් දෙක තබාගෙන සිටින බවට පැමිණිලි එම අවස්ථාවේ ලැබුණ නිසා මැදිහත් වෙලා එම පාරිභෝගික ජනතාවට එම භාණ්ඩ බෙදා හැරීමට කටයුතු සැලැස්සුවා. භාණ්ඩ හිඟයක් නැහැ. භාණ්ඩ ඇතිතරම් තියෙනවා. නමුත් සමහර කට්ටියක් කටයුතු කරනවා තමන්ගේ හිතවත් එදිනදා පාරිභෝගිකයන්ට භාණ්ඩ නිකුත් කරන්න. කිරිපිටි මිල වැඩිවීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා දැක්වූයේ මෙවන් අදහසක්. 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට හැඟෙනවා නම් ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරලා නිශ්චිත භාණ්ඩයක් බවට පත් කරලා පාලන මිලක් පනවන්න පුළුවන්. අද වෙනකොට සීලුම අත්‍යවශ්‍ය භාණ්ඩ වල පාලන මිල ඉවත් කරලා තිබෙනවා. මේ නීති ක්‍රියාත්මක කරන්නේ නැති මේ නීති පනවන්නේ නැති පාරිභෝගික කටයුතු අධිකාරිය මොකටද කියලා අහන ප්‍රශ්නය අපි දැන් මේ අවස්ථාවේ මේ ආණ්ඩුවෙන් අහනවා. මේ රටේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ ඒක. ඒ පැත්තේ ප්ලාස්ටික් කෝප්පඩ ගෙවන්න ඕන. අනිත් පැත්තේ සේවකයන් පඩි ගෙවන්න ඕන. ඉතින් හොඳයි. මේ දෙකම වඩා හොඳයි. මේ ක්‍රියාවලිය ඉවත් කරන එක. ඒ නිසා අපි තීරණය කරා කිරිතේ අලවිය ආපන ශාලාවලින් ඉවත් කරන්නට. ඒක තමයි මේ ක්‍රියාවලියේ ඇත්ත කතාව. මොකද තවදුර මිල ගන්න වැඩි කරන්න බෑ. කිරිතේ ගන්න තියෙනවා නම් ඉල්ල ගන්න පුළුවන් මුදලාලිගෙන් කියලා. මුදලාලි මේ තීරණය කරන මිල අනුදායකයෙක් බොහෝ දුරට 80 ගේ හැවේ දැනුත් කිරිතේ ගන්න රුපියල් 65යි 70යි. දැන් මෝල් වර්ගයේ කිරිතේ ගන්න තියෙන එකත් රුපියල් 60යි 65යි 70යි තමයි ගැටයන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම රුපියල් 10ක වැඩි වෙනවා. ඒක අනිවාර්යයෙන් 10ක් පහයි අපි තීරණය කරන්න බෑ. ඒක ඒ අය තීරණය කරාවි. මේ ආනයනික කිරිපිටි මිල වැඩිවීමත් එක්කම මේ රටේ දේශීය කිරිපිටි මිලත් වැඩි කරනවා.
මොකද දේශීය කිරිපිටි මිලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා ඒ වගේම පෝලිං ගොඩේදලා තමයි මේ රටේ පාරිභෝගිකයන් ටික ගන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ මොහොතේ ආනයනික කිරිපිටි මිල වැඩි කරන්න තීරණයක් අරන් තිබුණත් අපි මිල්කෝ සමාගම විදියට තීරණය කළා තියෙනවා කිරිපිටි මිල වැඩි නොකර ඉන්න මොකද පාරිභෝගිකයන්ට ලබා දෙන දියර කිරි මිලත් අපි ඉහළ නංවන්න තීරණය කරේ නැහැ මෙතර රාජ්‍ය අමාත්‍ය ඩීබී හේරත් මහතා පැල්වත්ත කිරිපිටි අලෙවි නියෝජිත ආයතනයක සංචාරයක නිරත වුණා. මා කිරි ධාරිතාව වැඩි කරන්න ගොවියන්ට උදව් කරන්න ඒ වගේම දියර කිරි ප්‍රචලිත කරන්න අපි විශේෂයෙන් වැඩසටහන් කිහිපයක් අමාත්‍යාංශයේ කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. පැල්වත්ත සමාගමේ කිරි නිෂ්පාදන අලෙවිකන ස්ථාන අසල ඇති වී තිබෙන තදබදයේ අවම කිරීමේ අරමුණින් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පැලවත්ත සමාගමේ කිරි නිෂ්පාදන අලෙවිකරණ ස්ථාන අසල මේ දින ඇති වෙලා තියෙන මහජනතාවගේ ඒ රැස්වීම පිළිබඳව නිරීක්ෂණය කරලා අධිකාරු ජනාධිපතිතුමා විසින් ඊයේ දවසේ පොලිසියට උපදෙස් දුන්නා එම ආයතනයේ කලමනාකාරීත්වය සමග සාකච්ඡා කරලා මහජනතාවට ඉතාම පහසුවෙන් රස්තිය අධිවෝගයෙන් තොරව බාණ්ඩ මිලදී ගැනීමට ක්‍රමවේද සකස් කරන්න කියලා. ඒ අනුව අද එම පැලවත්ත ආයතනයේ කලමනාකාරීත්වය ආරිසියල් වික්‍රමනායක මැතිතුමා සමග සාකච්ඡා කරලා එකම ස්ථානකින් බාණ්ඩ මිලදී ගැනීම තිබූ අවස්ථාව පුනරුල් කරලා මිගේකොඩ ප්‍රදේශයේ ස්ථාන කීපයකදී ආනන්ද සමරකෝන් රගහලාසලත් ඒ වගේම පිටකොටුව සහ මෙම හිට දවසේ බලාපොරොත්තු වෙනවා වැලිකඩ කොට නගර සභාව අසලත් වැනි ස්ථාන කීපයක යම නිෂ්පාදන අලෙවිකරීමේ ක්‍රමවේදයක් අද දවසේ ක්‍රියාත්මක වුණා. එනු අද දවසේදී මහජනතාවට කිසිම පෝලිම් වලින් තොරව ඒ නිෂ්පාදන මිලදී ගැනීම හැකියාව ලැබුණා. ඒ අනුව ඒ ගැටලුව සම්බන්ධයෙන් අධිකාර ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදේශ අනුව වැඩ පිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරලා මහජනතාවට ඒ අපහසුතාවකින් තොරව බාණ්ඩ මිලදී ගැනීමට සුසු ක්‍රමවේදයක් මේ වෙදී ක්‍රියාත්මක වෙනවා. මේ අතර ලීට්‍රෝ ගෑස් සැපයීම සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න නම් තවත් සති 3ක කාලයක් ගත වෙනවා කියලා ඒ සමාගමේ සභාපතිවරයා කියනවා. ශ්‍රීහාන් දැනට භාවිත කරන නමුත් සම්පූර්ණයෙන්ම අවසන් වුණේ නැති කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත නැවත බහර ගන්නවා කියලා ලාෆ් ගෑස් සමාගම නිවේදනය කරනවා. लिट्रो गैस लंका समागम गृहस्थ वाणिज्य गैस सिलिंडर निष्पादन सह बेदाहरीम वेगवत्म मेवर विट कड़ी एम समागम संधान कराने एलपी गैस पिरवुम संधान रगने सेलु सिलिंडर विधिमत परीक्षण एकटे उमुकरेंडवा मेसे सिलिंडर नडात्तु किरीमे काटियोदु संधा यमु किरीमे दिसिदुवन ताक्षणिक उपकरण आनायने किरीमट लिट्रो समागम विधिविधान सलसाति बेनवा ඉදිරිදින කිහිපයේදී ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 180,000ක් පමණ වෙළඳපළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී චමනී පතුරේගේ මහත්මිය ප්‍රකාශ කරනවා. ගෑස් සිලින්ඩර් මැනබලා දැන්ට භාවිත කරන ලාෆ් ගෑස් සිලින්ඩර් නැවත මුදල් ගෙවා ලබා ගැනීමට එම ආයතනය ක්‍රියා කරමින් සිටිනවා. මෙතර ගෑස් සංයුතිය වෙනස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට සමාගම් වලට වගකීමක් තිබූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරනවා. වෙළඳපළට මුදා හැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර් ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභ්‍යාචනාධිකරණය නියෝග කළේ පසුගිය 17 වනදායි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායක වලට අනුකූලව පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපළට මුදා හැරීමට පියවර ගන්නා ලෙසට අභ්‍යාචනාධිකරණයේ එදින ගෑස් සමාගම් දෙකකට තවත් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය ලබා දී අදට දින 12ක කාලයක් ගත වී තිබුණද වෙළඳපළට ප්‍රමාණවත් තරම් ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට ගෑස් සමාගම් අපොහොසත් වී තිබෙනවා. මේ හේතුවෙන් ගෑස් නියෝජිත ආයතන ඉදිරිපිට ජනතාවගේ දිගු පෝලිම් දැකගත හැකි. ගෑස් කියන්නේ ආවේ නැද්ද මොකද්ද අයියේ තත්ත්වේ දවසින් දවස යනවා ඉඳලාම සමාගයක් කරන මේ ෆස්ට් ෆුෂන් එක එනවා දැන් කියනවා අර කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ කොච්චර විකුණනවද සතියකට ගෑස් අපිට ගෑස් 30ක් දැම්මත් 15යි දෙන්නේ අපිට කස්ටමර්ස් ලා ඉන්නවා ඩෙලිවරි යනවා ඉන්නවා කොච්චර සිපාද දෙන්නේ ඕල් එක එක්සේ ගන්න කියලා දවසට මේ බෙන්ද විදියක් නෑ ඔයගොල්ලෝ ආදින් ක්ලියර් කරන්න අමගාම සමාගයක් කරන මේ ෆස්ට් ෆුෂන් එක ගෑස් දුර කකට ආවෙ නැද්ද නැත්නම් ආවද ආව ඉවරයි
වෙළඳපළට ගෑස් නිකුත් කිරීම සහ බෙදා හැරීම මේවර විට යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් පවතින බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. තොරතුරු යනු පුද්ගල ප්‍රතිරූප සෑදීම නොවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා ප්‍රකාශ කරනවා. අතීතයේදී එවැනි වැරදි සිදු වූ බවයි ඒ මහතා කියා සිටියේ. මාතෘට මාධ්‍ය අභිමන් සම්මාන උළෙලට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනපස් දිනක සඳහා මෙදී සම්මාන ප්‍රදානය කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. තොරතුරු කියලා කියන්නේ පුද්ගල ප්‍රතිරූප හදන එක නෙමෙයි. මම කියන්නේ රාජ්‍ය මාධ්‍ය විදිහට අපිට වැරදිලා තියෙන ඉතිහාසය ඒක. රාජ්‍ය මාධ්‍ය වලට උනේ මොකද්ද? ආණ්ඩුව කොළපාට නම් රාජ්‍ය මාධ්‍ය හදනවා කොළපාට ප්‍රතිරූප හදන. කොළපාට ප්‍රතිරූප බොම්බන් රාජ්‍ය මාධ්‍ය හදනවා. ආණ්ඩුව නිල් පාට නම් රාජ්‍ය මාධ්‍ය හිතනවා අපි වගකීම තමයි නිල් පාට ප්‍රතිරූප හදන්නේ. ආණ්ඩුව පොට්ටු වුණාම ඊළඟට රාජ්‍ය මාධ්‍ය හිතනවා අපේ වගකීම තමයි පොට්ටුවේ ප්‍රතිරූප හදන්නේ. රතු නිල් වුණාමත් එහෙමයි. මම කියන්නේ ඉතිහාස කතාව. ඒක රාජ්‍ය මාධ්‍ය වලට ඉතිහාසෙ කරගත්තු ලොකු වැරද්ද බවට පත් වෙලා තියෙනවා. ජනමාධ්‍යම කරගෙන හැමදාම මාව පෙන්වන්න පටන් ගන්න එපා. සතිය වැඩිමුණු අවශ්‍යම නම් විතරක් කැබිනට් තීරණ දරන දීම පෙන්වන්න වෙනවා. ඊට අමතරව එක අවස්ථාවක් දෙන්න තියෙනව නම් විතරක්. එහෙම නැතුව පුරුද්දක් විදිහට කරගන්න. විවේචනය කරනව නම් බයෙන් තු විවේචනය කරන්න. දිගින් දිගටම පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් ලබන වසරේදී තද බල තීන්දුව ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මෙරට 586 වෙනි පොලිස් ස්ථානය මහනුවර අලදෙණිය ප්‍රදේශයේදී විවෘත කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඇතම් රාජ්‍ය ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකිව තිබියදී එම ආයතනවල සේවකයන් වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි දිලුම් අමුණුගම මහතා මෙහිදී ප්‍රකාශ කළේ. විමාස්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. තද බල තීන්දුව අපි මේ වර්ෂයේදී ගන්නවා. ඒක අපි පැහැදිලිව කියන්න ඕන. පාඩු ලබන ආයතන පිළිබඳව අපි බරපතල තීන්දුව ගන්න තීරණයක් අරගෙන. ඒවා වර්ජනය කෙරුවොත් වැඩ නතර කරලා හරි මේ තීන්දුව අපි ක්‍රියාත්මක කරනවා. මේ තීන්දුව අපි පස්සට ගන්නෙ නැහැ. අපි ලොකු වැරද්දක් කෙරුවා පහුගිය කාලේ. අපේ සහෝදර පක්ෂ සහ නොයෙකුත් කණ්ඩායම් කියන ඔය වර්ජන සහ නොයෙකුත් තීන්දුව తీරන නිසා අපේ තීන්දුව සමහර කාපස්සට ගත්තා. ඒකෙන් බරපතල පාඩුවක් අදට සිද්ධුලා තියෙනවා. නැගෙනහිර ජැටිය ගැන අපි කතා කරමු. දැන් තීන්දුව පස්සට ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ජැටිය හදන්නත් සල්ලි නැහැ. විදේශීයව ආපු ආයෝජකයා එන්නෙත් නැහැ. වර්ජකියෝ සතුටින් ඉන්නවා. නමුත් රටට ඒ සල්ලිත් නැහැ. ජැටිය හැදෙන්නෙත් නැහැ. මොකුත් නැහැ. දැන් නිකන් ඉන්න. ඊයේ දිනෙත් අපි ජනාධිපතිතුමත් සමග සාකච්ඡා කරගත්තා. කාට හෝ සාමූහික තීන්දුව වලට එකඟ වෙන්න බැරි නම් තුනෙන් දෙක පිළිබඳව අපි ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕනේ. නැති වුණොත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් බලාපොරොත්තු දෙයි. නොලැබුණයි කියන චෝදනාව ඉදිරියේදී අපිට එන්න පුළුවන්. අද දවසේ කොරෝනා ආසාදිතින් 563 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ වගේම කොරෝනා මරණ 18ක් පිළිබඳ සෞඛ්‍යාංශ වාර්තා කරනවා. උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නැති පිරිස් අත්අඩංගුවට ගන්න බුද්ධි අංශ වැඩි වශයෙන් යොමු කරන වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මකයි. අද දිනේ කොරෝනා ආසාදිතින් 563 දෙනෙකු හමුවීමත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 586,746ක් වෙනවා. රෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලැබමින් සිටින සංඛ්‍යාව 11,471ක්. අද දිනේ 228 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 560,313ක්. අද දිනේ කොරෝනා මරණ 18ක් පිළිබඳ වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,962ක් දක්වා ඉහළ ගියා. ලබන තුන්වැනිදා සිට රාජ්‍ය සේවයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. කොරෝනා හේතුවෙන් වසරකට වැඩි කාලයක් සීමා සහිතව පවත්වාගෙන ගිය රාජ්‍ය සේවය යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි රජයේ අවධානය යොමු ඇත්තේ. මීට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතයි. එමෙම ජනවාරි 3 වැනිදා උදෑසන ජාතික ධජය ඔසවා ජාතික ගීය වාදනයෙන් අනතුරුව නව වසරේ රාජ්‍ය සේවාවේ දියුණුව ලබා දීමට නියමිතයි. පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් හා තවදුරටත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වෛද්‍යවරයෙකු ලවා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසටද චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා. එම චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කළා.
उत्सव समय कोरोना व्याप्ति हा पारिभोगिक जनता आरक्षा वेनुवेन विशेष आरक्षित वेनपिलिवल क्रियात्मक केरेनवा बुद्धियंश निर्धारित उद्रट क्षेत्रीय राजकारी सदायोधवा तिबेनवा बीमत रियदुरन अतरंगुट गेनीम सदहा पैविसी हतरपुरा मेहुम क्रियात्मकाय संविधानात्मक अपराध करुवन हा मद्रव्य जावाराम करुवन अतरंगुट गेनीम सदहाद वेनपिलिवल क्रियात्मक बव पोलिस संधान करेनवा मेतर सौख्य उपदेश निशिपारी पिलिपादिमीन कोरोना व्याप्ति पालने सदा जनता वसत्व विशाल कारभार पवतन पवाय सौख्यांश अवधारणे कराने ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අපේ සමාජික සහ ආර්ථික කටයුතු ක්‍රමානුකූලව විවෘත කළත් රෝගීන්ගේ බරපතල වැඩිවීමක් වාර්තා නොවීම තරහා දුරකට අපිට සතුටට අරණයක්. ඒ වගේම තමා ජනතාව මේ සම්බන්ධයෙන් ලබා දුන්නු සහය ඒකෙන් පැහැදිලි වෙනවා. නමුත් මේ තත්ත්වය හැමදාම එසේ පවතිය කියලා කියන්න බෑ. බොහෝ රටවල්වල රෝගීන් හමු වීම පහළ බහැලා තිබිච්ච රටවල් ගණනාවකත් මේ මොහොත වෙන විට විශාල සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වීම සිද්ධ වෙනවා. ඒ තත්ත්වය ඉදිරි දින කීපයතුළු සැලකිල්ලෙන් ඉදීම ඒ වගේම රෝගේ මතු වුණොත් විශේෂයෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන ආයතනවලට අපි මේ අවස්ථාවේ දැනුම් දෙන්න කැමති යම් රෝගියෙක් පොසිටිව් ලෙස හඳුනාගත්තොත් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම අසංගත රෝග විද්‍යාංශය වෙත දැනුම් දෙන්න රෝගීන් වාර්තා නොකර සිටීම සමහර වෙලාවල් වලට මේ තත්ත්වය තවත් බරපතල වන්නට ඉඩ තියෙනවා කොරෝනා වසංගතයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල වගකීම් පැහැර හැරියේ නම් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් අපට උපකාර කිරීම මට පැමිණෙන්නේ නැති බව අමාත්‍යකෙලේ රඹුකැල්ල මහතා පවසනවා සෞඛ්‍ය හා රැකවන සේවකයන්ගේ ජාත්‍යන්තර වසර වෙනුවෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා අපවත් වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්ුවා කොළඹ හත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර ඇති ආනන්ද ස්වාමින් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සහෝදරයෙකු වන අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ට සිය සංවේගය පළ කළා අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ ආනන්ද ස්වාමින් වහන්සේ අපවත් වන විට 78 වන වියේ පසු වුණා ප්‍රසිද්ධ ධර්මදේශකයන්න් වහන්සේ නමක් වූ උන්වහන්සේ පැවිදි දිවියට ලැබීමට පෙර මේජර් ජෙනරාල් බ්‍රේකුලිස ආනන්ද වීරසේකර යන නමින් යුද හමුදාවේ සේවය කළා එමෙන්න තවත් අන්තරු කිහිපයක්ම හොබවා තිබෙනවා ශ්‍රන්ති රාජපක්ෂ මහත්මියද දෙහෙට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා මෙතර අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේගේ දෙහය අම්පාර උහන ගුවන් හමුදා කඳවුරට නැගීමෙන් පසු අම්පාර නගරයේ හරහා බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වෙත රුය පෙරහැරකින් රැගෙනීම සිදු වුණා. උන්වහන්සේගේ පවුලේ ඥාතීන් මෙන්ම මැති ඇමතුරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කරන හෙට රාත්‍රියේ පැවැත්වෙන ආසියා තරුපලස වැඩසටහනට එක්වීම සඳහා ඉන්දියාවේ ප්‍රකට මෝස්තර ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වන හමීඩ් ඉක්බාල් මහතා කටුනායක බණ්ඩාරනායක ජාන්තිඅත්තන ගුවන්තොටුපලට පැමිණියා. ආසියා තරුපලස වැඩසටහනට එක්වීම සඳහා සහභාගී වන ඔහු ලක්ෂ්මී ලෝටස් යන විශාලතම මෝස්තර සතියෙහි වැඩිම සේවාදායකින් පිරිසක් සිටින මෝස්තර ශිල්පියෙකු වනවා. ඔහු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට ගුවන් මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණියා. I born Sri Lanka. I'm so excited to see all of you tomorrow night 31st Eve at Ratmalani Airport. The event is gonna happen there. And it's gonna get telecasted exclusively on ITN. I'll see you guys there. Thank you so much. සමහරු කියන විදිහට සාගතයක් එන්නේ නැහැ කියලා ඇමති SM චන්ද්‍රසේන මහතා සහතිකයක් ලබා දෙනවා. කිසිවෙකුටත් බඩගින්නේ මිය දෙන්නට ඉඩ තබන්නේ නැති බවද ඒ මහතා කියා සිටිනවා. ඉඩම් නොමැති අය සඳහා ගමින් ගමට ඔප්පු ලබා දීමේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ලබා දීමේ දෙවන අදියරට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මැති ඇමතුරුන් ඇතුළු කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වුණා. හවසට රූපහානිය බලනකොට අපිට පේන්නේ වෙන වෙන දේවල්. පොළොවේ ගහනවා,
ආමනික පොහොර කෑන් එක එහෙම නැත්නම් මොන හරි පාරේ දුව දුව පෙළපාලි යනවා හැම එකටම දැන් පෙළපාලි යනවා අපි කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා මම කියන්නේ නැහැ අනුරාධපුරයේ මහජන නියෝජිතයෙක් හැටියට නමුත් මේකට අපි 2022 දී මේ පටන් ගන්න අවුරුද්ද ජනවාරි මාසෙන් දවන්ත වැඩසටහනක් අපේ ජනතාවට එළවලු ටික ලාබෙට දෙන්න ධාන්‍ය වර්ග ටික ලාබෙට දෙන්න හොගත් දැනි කණාවැකි කියනවා හෙන්චයියලා විද්‍යාඥයෝ කියන අය විශේෂඥයෝ කියන අය නිතර නිතර කියනවා ස්වාගතයක් වෙනවා බඩගින්නේ අපේ මිනිසුන්ව මැරෙන්න වෙයි ඛණ්ඩ නැති වෙයි කියලා දමුන්න අසලබයෙන් දෙපයකට කැබිනට් මණ්ඩලයේ වාකියතු ඇමතිවරයෙක් හැටියට හැමදාම අපේ ආණ්ඩුවල වාකියමක් ඇතුව කටයුතු කරන පුද්ගලයෙක් හැටියට මම කියන කවුරුත් බඩගින්නේ තියන්නේ නැහැ ආහාර හිගයක් එන්නේ නැහැ අපි ඒකට අවශ්‍ය කටයුතු කරාන යනවා ජනවාරි මාසයේ වෙනකොට අපි විශාල වගා සංග්‍රහයක් ආරම්භ කරලා අපිට පුළුවන් මාස එකහමාරින් දෙකෙන් තුනෙන් අපිට එරවලු ටික වගා කරන්න මම වාකියමෙන් යුතු කියන දමුන්න අසලට ඒ කියන්නේ වාකියම අපි වාර ගන්නවා මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාර පත්තනවා ඔබට සුබ රාත්‍රියක් ආයුබෝවන්.